सत्वया लोके तुल मुलावेला इन्न बवक दन्नी ने एक याने सत्वया में पस्तिका उड තනියම තමයි ජීවත් වෙන්නේ කියලා සත්වයා දන්නේ නැහැ. හිස් අවකාශයක් තුල පවතින පස් ටිකක් උඩ මේ සත්වයා කැරකි යම්කිසි කාලයකට අනුරූපව ගමන් කරනවා. කෙලවරක් නැතු. එහි යාන වාහන, ඇඳුම් පැළඳු, කෑම බීම स्त्री पुरुष दहा पोल एल दोल मे सियाल्लक्म पावती नवा ए निसा मे सत्वया एवाट अम्मा तात अय्याक्का नांगी माली कील नम्दागेन बिरिंद सन्या कील नम्दागेन ए सत्वया एक एतुले इरेवला इन्नवा ओंट तेरेन्ने मेके अपी इन्नी अवकाश एतुले इरेवला किया मे अवकाश द पिटिंग मे वेगेट पिटिंग वेगेट असु नोवन एक तेनत पावतिन मे अनंतु उ वेगे अनंतु अवकाश दातु उट पिटिंग एक तेनत पावतिन वा सदाकालिक विनस्वेन नेति सदाकालिक सोलवांत बेरी मतु इपदीमक नेति जरावक नेति व्याधियक नेति दुखक नेति एक तनक पाव दिनो मे सियाल्लक्म अतीतयट यनो तत्परेटत् वडा वेगेकिन् सियाल्लक् अतीतयट 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 यमि पावति एक महा वेगयक् ए वेगय निसा मे किसिवक् मिनिसुन्ट तेरेन्ने ए वेगय यमेक अवबोध करगत्तोत् ए वेगय प्रज्ञावेन दनगत्तोत् ए वेगयट हिटिंग मे अवकाशे सुंकिरीमे मे पटविदातिय सुंकिरीमे निरोधकिरीमे अवबोधय ज्ञानय ए उद्गलया दरागन्ने मे असिन पिट खनिन पिट नासें पीट दिवें पीट पयें पीट सुंदर होतेन्ना पावतिनवा मेय एवलेम असकल नासे दिव पय मे सियाल्लक्म मोहतिन मोहत असुरक दहन सरिं अतीतयकट यनवा ए अनंतवु अतीतय अनंतयक् खिलवलक् दकिंड बेरि अतीतयक् इवरयक् नति संसारयक् पावतिनवा एय निसियाकारव अवबोध करगत केना अतीतय त खलकिरे नेतिव अतीतय समागेम ओलुवे पावतीन मनो रूप टिकक वितराई किला दनगन एक याने में आयतन हयें असिं गन्न रूप कनिं गन्न शब्द खयें गन्न स्पर्श ए धर्मता टिक मोलय तुल පින්තූර වශයෙන් රැඳිලා පවතිනවා කියලා ඒ පුද්ගලයා තේරුම් ගන්නවා ඒ නැවත මෙනෙහි කිරීමකින් අපිට නැවත ලබා එන්නේ ඇදී එන්නේ ඒ අතීත memory කියලා අපි තේරෙන්නේ ඒ ඔළුවේම පවතින පින්තූර ටිකක් කියලා මනුස්සයා තේරුම් ගන්නවා ඒ පින්තූර වලට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ පුද්ගලයා ජීවත් වෙන්න පුරුදු වෙනවා පුහුණු වෙනවා ඒ පින්තූර වලට ඇලීම ගැටීම කියන දෙක අත්හරින්න පුරුදුපුහුණු වෙනවා ඒ පුරුදුපුහුණු වෙච්ච මනුස්සයාට ඇලීමෙන් ගැටීමෙන් තොර උපේක්ෂාවක් සිත තුළ හට ගන්නවා ඒ උපේක්ෂාව කියන ස්වභාවයත් එක්තරා ස්වභාවයක් කියලා අවබෝධ කර ගන්නවා ඒක අවබෝධ කරගත්තට පසුව ඒ මනුස්සයා තේරුම් ගන්නවා මේ ඔක්කොම මොහොතින් මොහොත අතීතයට යමින් සියල්ලක් मोले तुलांपत्न दीर्थ अभी अलिल गटिला संसार निर्माण विज्ञान
පෝෂණය කරගන්නවා විඥාණයට ආහාර ලබා දෙනවා විඥාණයට ආහාර ලබා දුන්න පස්සේ ඒක නිතර 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 වැඩිමින් යනවා කියලා තේරුම් ගන්නවා මේ සංසාරය හැදෙන සංසාරේ අපි හැමෝම මොහොතින් මොහොතින් මැරෙමින් පවතින ඒක අපිට තේරෙන්නේ නැතුණාට මොහොතක් 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 පාසා අපි මරණයටයි මේ යන්නේ අත ළඟ තියෙන මරණය කොයි මොහොතද කියලා කියන්න බෑ උතුරින් දකුණින් බටහිරින් වමින් හැමතැනින්ම මරණය තමයි මේ ලං වෙන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මරණය කරා ඇදිමින් යන්නේ ඒ මරණයට යන ගමනේ අපිට නොයෙකුත් දේවල් තියෙනවා අපේ වසඟ වෙන අපි අපේ මූලික අවශ්‍යතාවයන් පිනවන්නේ නැතුව අපි අරින් දේවල් වලට වසඟ වෙලා රැවටිලා මුලා වෙලා අපි තව තවත් මුලාවේ මුලාවටම පත් වෙමින් යනවා ඒක සත්‍යක් නෙමෙයි අපි ඒක අවිද්‍යාවෙන් අවිද්‍යාවට මේ යෑමක් තමයි අපිට එකෙන් ගන්න තියෙන්නේ විද්‍යාවෙන් විද්‍යාවට යෑම අපිට පේන්නේ නැහැ මේ සමාජය තුළ ඉතින් සත්‍යයට මේ විද්‍යාවෙන් විද්‍යාවට යන්න නම් මේ හැමදේම අවබෝධ කරගෙන මොහොතින් මොහොත ගෙවමින් ගෙවමින් යන මේ අතීත කියන්නේ වර්තමාන අතීත වර්තමාන අතීතයක් කරා යනවා නම් ඒ ලෝකයට නොඇලී නොගැටි බියෙන්තරෝ සැකෙන්තරෝ එයට මුහුණ දීමින් නිසි ගමනක් කියා යුතුයි ඒ ගමන හටගන්න නම් බුද්ධ ශාසනය ලෝකයාට යා යුතුයි බුද්ධ ශාසනය ලෝකයාට විවර විය යුතුයි බුද්ධ ශාසනය තරම් සුන්දර වූ ලස්සන වූ පිවිතුරු වූ දැකුම් කළු විනිවිද භාවයෙන් යුතු ඉතාමත් පිවිතුරු මහා ප්‍රඥා සම්පන්න වූ මහා තේජ සම්පන්න වූ විචිත්‍ර වූ අන් කිසිවක් මේ ලෝකේ නැහැ ඒ උත්තම වූ බුද්ධ ශාසනය තරම් මනුෂ්‍යයාව ඉහළට ගෙන යන්න පුළුවන් අන්‍ය වූ එකම ධර්මයක් ලෝකේ නැහැ ඒ බුද්ධ ශාසනය ඒ තරම් ශ්‍රේෂ්ඨයි බුද්ධ ශාසනය ලෝකේ පවතින තුරු සෑම මනුෂ්‍යයෙක්ටම යහතින් ජීවත් වෙන්න පුළුවන් එයයි සත්‍ය අනන්ත වූ මේ ගෝර සසර අතීතයක් කරා යමින් පවතිනවා නම් අපි වයසට යමින් පවතිනවා නම් ඒ තුල අවබෝධයෙන් ගමන් කිරීමේ ක්‍රමවේදයක් මනුෂ්‍යයාට අවශ්‍යයි ඒ තමයි නිවරදි බුද්ධ ශාසනය කියලා කියන්නේ